විපුලගේ සඵල මෙහෙයුම් මට රණසූර පදක්කම පිටපිට තුන් වතාවක් මෙහෙම් වලදී ලැබිලා තියෙනවා මට වෙඩි වැදිච්ච මෙහෙයුමේදී මට දේශපුත්‍ර සම්මානයද ලැබිලා තියෙනවා විශේෂ බලකායක සොල්දාදුවෙකුට අනිවාර්යෙන් හිමිතු පදක්කම් පහක් තියෙනවා ඒ පහෙන් එක පදක්කමක් තමයි මට ලැබිලා තියෙන්නේ එක තුන් වතාවක් ඉලක්කය හඹායා වෛරගල් ලෑසිනවටම එක ඩෝරේකට සුසයිඩ් බෝට් එකක් ඇවිල්ලා වැදුනා වැදුන ගම ලාස්ට් වුණා විනාඩි 5 10 යනකොට අපිට දැනගන්න ලැබුණා අපේ ඒරියා එක දැන් මේ වට කරනවා කියලා එතන හිටු ලීඩර් එනකොට තමයි අතන මේ ගොඩක්ම ඩැමේජ් වෙලා නැතුණා කියලා කිව්වේ පාදාවේ නිවේදනය එපන් එක එහෙම බෙල්ල ළඟින් එහෙම දානකොට ආම්රෙන් එළියට බහිනකොටම එපන් එකේ ස්ලින් එක තියෙනවා අපේ එපන් එක රඳවන පටිය කැඩුනා එක පාර සාමාන්‍යයෙන් වෙන්නේ නැති දෙයක් මම ටිකක් වෙලා කල්පනා කරා මොකක් හරි පෙර නිවේදනයක් දුන්නේ අවදානමට පෙර සූදානම් අපි ඇවිල්ලා තිනවා කියලා ඒරියා එකේ ඉන්න සස්වාදී ඊළඟ කලබල වෙලා ඊට පස්සේ බඩගාගෙන පාර කිට්ටුවට ආවා වැඩි ඔහම මාව මේ ගත්තට බඩියට උනත් මාව ගන්න බෑ මම එහා පැත්තෙන් මෙහෙම බය කර කර තමයි ආවේ මොකද ආරක්ෂිත නැහැ අපි ශාපලත් යුද්ධෙන් මුළු රටම බේරාගා විශේෂ යාත්‍රා බලගනේ ඇපලෝ නොහොත් විපුල රත්න සදාදරණීය රණවීර අද ඔබ සමගයි කතා තිස් වසරක ශාපලත් යුද්ධෙන් මේ රත්නදීපය බේරාගත් නාවික හමුදාවේ නිලධාරිවරයෙක් මේ විපුල රත්න මහත්මයා අයිබෝන ඔබතුමාට අපි යමු 1991ට ඔබ කොහොමද මේ ශ්‍රී ලංකා නාවික හමුදාව හා එකතු වෙන්නේ ඇත්තටම මම 1991 තමයි නිත්‍ය නාවික හමුදාවේ යාත්‍රික අංශයට බැඳෙන්නේ බැඳිලා නාවික නෞකා ගැමුණු ආයතනයට වැලිසර ආයතනයේ තමයි මම පුහුණු වීම ලබන්නේ විසිරියාමේ පෙළපාලියට 92 පෙබරවාරි මාසේ තමයි සූදානම් වෙන්නේ අපේ හිටපු කණ්ඩායමේ පාඨමාලාවේ හිටපු හොඳම ආධුනික නැවියා වශයෙන් තමයි මම විසිරියන්නේ පෙළපාලියෙන් පස්සේ අපි එක් එක් ආයතන වලට සහ නෞකා වලට අපි යොමු කරනවා ඉන්න අනතුරුව සියලුම පාඨමාලාව සම්පූර්ණ වෙන්න අපිට තියෙනවා හතරවෙනි අදියර කියලා එකක් එතනින් මම හතරවෙනි අදියර සම්පූර්ණ කළා 94 වර්ෂයේ නෞකාවකට පිටත් වෙන්නේ ඔබ 1994 දී තමයි මේ SBS එක හා එකතු වෙන්නේ ඔව් ඇත්තටම 1994 SBS එක කියන්නේ දෙයක් මම ඇත්තටම දැනගෙන හිටියේ නෑ නමුත් මම අර හතරවෙනි අදියරේ පුහුණුවම් ලබන අතරතුර තමයි මම දැක්කේ අපිට වඩා වෙනස් ඇඳුම් වලින් සහ ආයුධ වලින් සන්නද්ධ කුඩා කණ්ඩායමක් කඩිසරව එහෙ මෙහෙ නිතරම ක්‍රියාකාරකම් කරනවා අපි දැක්කා නමුත් අපි දන්නේ නැහැ මේකේ SBS ද කවුද කියන එක නමුත් අපි අපිට වඩා වෙනස් කණ්ඩායමක් විදිහට තමයි මම එදා දැක්කේ ඊට පස්සේ මම මේ SBS එක කියන්නේ මොකද්ද කියන එතන ඉන්න කෙනෙක්ගෙන් අහලා බැලුවම එයාලා මට පැහැදිලි කරලා දුන්නා ඊට පස්සේ මට ආසාවක් ඇති වුණා විශේෂ යාත්‍රා බලගණයට බැඳෙන්න ඒ බැඳෙන්නේ කොහොමද කියන එක මම ඒ අයගෙන් දැනගත්තා ඊට පස්සේ මම නෞකාවකට ගියාට පස්සේ නෞකාවෙත් ආව ස්වේච්ඡාවෙන් මේක කට්ටිය බඳවාගෙන අපි කැමැත්තෙන් තමයි අපි මේවට බැඳව ගන්න ඕන ඊට පස්සේ අපි ඒකට නම් දුන්නා ඒකට නිකම්ම බැඳව ගන්න බෑ ඒකේ තියෙනවා ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයක් ඒ පරීක්ෂණයට යොමු වෙන්න කියලා අපිට දැනුම් දීමක් කරා අපි ඊට පස්සේ යෝග්‍යතා පරීක්ෂණයට ගියා පරීක්ෂණයට වෙනින් ඉඳලා අපි ආවා අපව නෞකාවට මොකද පරීක්ෂණයෙන් අපි සමත් වෙලා තිබුණා ඊට පස්සේ නාවික හමුදා පොදු සංඥාවක් යටතේ අපේ නම් විශේෂ යාත්‍රා බලගණයට අනුත්ත කරා කියලා අපිට දැනුම් දීමක් කරා රණශූර පදක්කම තෙවතාවක් නිර්දේශ වෙනවා ඒ වගේම එය හිමි වෙනවා රණවිරුවෙකුට රණශූර පදක්කම හැරුණකොට තවත් ඉන්නේහා එකක් නැහැ ඒ තරම්ම දැනෙන්නේ හැඟෙන්නේ අභිමානයක් අපි යමු 97ට මේ මුල තියු මෙහෙයුමට අපි වෙනම යාත්‍රා අංශයක් තියෙනවා ඒ අංශය මගින් මූදට යනවා නමුත් අපි ඒක කරන්නේ වෙනම කාර්තව්‍යයක් අපි ඔය කියන ඩෝරා යාත්‍රාවේ තමයි ඒ ඩෝරා යාත්‍රාවේ හිටපු අනදිනදාරි තුමා මේලා සිපත් කරනවා කමාන්ඩර් ජයසූරිය සර් ඉතින් ඒ සර්ත් එක්ක තමයි අපි මේ ඩෝරා එකේ ගියේ අපි ගියේ මෝටාර් ටීම් එකක් විදියට ඒ කියන්නේ ඩෝරා එකේ මෝටාර් ගන්නයක් මවුන්ට් කරලා සතුරාට පහර දෙන්න විදියට තමයි අපි සූදානම් වෙලා ගියේ සතුරා ඉන්න ප්‍රදේශයට අපි දැන් ලං වෙලා කිට්ටු කරන්න බෑ මොකද සුසයිඩ් බෝට්ටු නිතරම ඒ කට්ටියගේ ලෑන්ඩ් එක කිට්ටුවෙන් මූවමන්ට් කරනවා අපි කිට්ටු කරලා ඉවරලා මේ මෝටාර් වලින් එයාලා ලෑන්ඩ් එක පැත්තට මේ මෝටාර් එල්ල කරා එල්ල කරනකොට අපිට දැනුණා මේ බෝට්ටු කිහිපයක් අපේ පැත්තට එනවා දැන් එනකොට අපි ටිකක්
පස්සට ආවා මෝටාර් ගහන්න එකේ තේරුමන්නේ නැහැ දැන් අපි ඒ ළඟට ඇටැක් එකකට සූදානම් වෙන්න ඕන මොකද අර බෝට්ටු යාළගේ බෝට්ටු අපි පැත්තට එනවා කියන්නේ ඒක මෝටාර් ගහ ඉඳලා තේරුමන්නේ අපි මෝටාර් ටික අයින් කරලා ලේ කරලි කරලා අපි වයර් එකට ලෑස්ති වෙනකොටම එක ඩෝරේකට ඒක සූසයිඩ් බෝට් එකක් ඇවිල්ලා වැදුනා වැදුන ගමන් බ්ලාස්ට් වුණා විපරුණාට පස්සේ අපේ තිබ්බ ඩෝර එකෙන් අපි ෆ්ලෑෂර් ලයිට් එකක් තියෙනවා ලයිට් එක ගැහුවා පිපුරුන ඩෝර එක ගාවට ගහනකොටම වටෙන් අපිට මේ ෆයර් එකක් ආවා මේ සතුරුංගේ බෝට්ටු කිහිපයක් ඇවිල්ලා එතකොට මගේ ළඟම හිටපු එක්කෙනෙක් එතනම වෙඩි වැදිලා එතන වැටුණා පාන කළුතර එක්කෙනෙක් ඒ වගේ ලයිට් එකේ හිටපු එක්කෙනාටත් වැදිලා කැසුවල්ටි වුණා අපි අර හතර දෙනෙක් ගියා SBS එකේ හතර දෙනා මොකුත් ප්‍රශ්නයක් වුණේ නැහැ මම නමුත් ගන් එකේ හිටියා ගන් එකේ දිගටම මම ෆයර් කර කර හිටියා එතකොට අපේ බෝට්ටුවටත් වැදිලා එක එන්ජින් එක නන්නෝ ඒ කියන්නේ ක්‍රියා විරහිත වෙලා තිබුණා ඒ එක එන්ජින් එකෙන් තමයි අපි එහෙට මෙහෙට යන්නේ නැතුව අපි අවටම කැරික් කැරික් හිටියා මොකද කවුරු හරි බේරිලා හිටුවොත් ගන්න පුළුවන් විදියට එළි වෙනකන් අපි එතන හිටියා ඊට එළි වුණාට පස්සේ තමයි අපි නැවත අනිත් සපෝට් එකක් තරම් අපේ අනිත් ආයතනෙන් අනිත් බෝට්ටුව ලං කරගෙන කවුරුවත් නම් හම්බුනේ නැහැ අපිට එතකොට එතන කට්ටියට ඔක්කොටම මේ ඩැමේජ් වෙලා තිබුණේ අපි නැවත ආයතනෙට ආවා එදා ඒකෙදි තමයි මට රණසුර පදක්කම නිර්දේශ වෙලා තිබුණේ ඒක ඔපරේෂන් එක මේ 1998 පුංකුඩු තිව් අපි එතකොට කිලාලි වල තමයි අපි හිටියේ අපිට ඔත්තුවක් ලැබුණා මේ පුන්කොඩිතු ඒරියා එකේ මේ සතුරුන්ගේ ක්‍රියාකාරකම් ගොඩාක් වැඩි කියලා. ඒ කියන්නේ අවට අපේ තියෙන කඳුරු වලට තියෙන තර්ජනයක් නිසා අපේ ගෲප් දෙකක් ලෑස්ති කරා දැන් දෙකකින් යන්න. මාත් එක්ක තව 8 දෙනෙකුත් තව නිලධාරියෙක් එක්ක තව 8 දෙනෙකුත් එම ලෑස්තිලා දැන් දෙකකට අපි ස්ථානගත වුණා. එක තැනකදී අපි ස්ථානගත වෙන්න අපි කැලෑ ගොඩක් නැහැ එතන ගම්මානයක් තියෙන්නේ. අපි එක නිවසක් තෝරගත්තා පාළු නිවසක් අපේ ස්ථානගත වෙන්න. රාත්‍රියේ තමයි ඔතන ස්ථානගත වෙන්නේ. පහුවදා එතනට එකපාරටම තරුණ පිරිමි දෙන්නෙක් ඒ දෙන්න ඇවිල්ලා අපි දැක්කෙත් නැහැ. ආපු ගමන් කලබල වුණා. අපි ටග්ගාල කර වැඩේ ඒ දෙන්න අල්ලගෙන කට පොඩක් වහගෙන අපිට මොකද ඒ වෙලාවේ අපි ඒ දෙන්න හිර කරගන්න වෙන්න සිද්ධ වෙනවා. අපේ මිෂන් එක තියෙන හින්දා. එතකොට ඒ දෙන්න අපි හිර කරගෙන තියාගෙන පස්සේ කොමරේ ඒ දෙන්න හොයාගෙන තව එක්කෙනෙක් ආවා. ආපු ගමන් දැනගත්තා මොකක් හරි ප්‍රශ්නයක් කියලා ආපහු ඒ පිරිමියා ගිහිල්ලා මං හිතන්නේ ඔක්කොම ඒ අවට ඉන්න ඔක්කොම සතුරු LDT ත්‍රස්තවාදීන් සම්බන්ධ පිරිස් ඒ කට්ටිය එයා ගිහිල්ලා අර කට්ටියටම පැතිරෙව්වා මෙහෙම කට්ටියක් ඉන්නවා කියන එක. අපි එතන ඉන්න ඒක අපිට දැන් එතන ලොකු ප්‍රශ්නයක්. අපි ඊට පස්සේ අපේ මව් කඳුරට දැනුම් දුන්නා. ඒ දැනුම් දුන්නාට පස්සේ විනාඩි 5ක් 10ක් යනකොට අපිට දැනගන්න ලැබුණා අපේ ඒරියා එක දැන් මේ වට කරනවා කියලා කොහමරි දැනුම් දීලා තියෙනවා. ඊට පස්සේ අපි කර වැඩේ එතනින් පුන්කොඩුතු වලට එනවා කයිට්ස් පැත්තේ ඉඳලා බස් එකක්. ඒ බස් එකේ අන්තිම බස් ටර්න් එක තමයි කයිට්ස් වලට යන්නේ. අපි කර වැඩේ ඒ බස් එක ටග් ගාලා එතනින් නවත්ත ගත්තා. නවත්තගෙන කට්ටිය අපි අට දෙනා ටග් ගාලා බස් එකට නැගලා ඩවුන් කරේවා මේ බස් එක ඇතුලේ. නවත්තලා ඒකේ අපි නැගලි ඉවරලා අපි ගියා කිලිම කුරුකට්ටුවන් වලට. කුරුකට්ටුවන් එනකොට යනකොට මගදී එතන පුන්කොඩිතු වයි චාන්ස් එක කියලා කියනවා. ඒ කියන්නේ වයි හැඩේ හන්දියක් එතන 10ක් 15ක් අතර ප්‍රමාණය කට්ටිය මේ LDT අය හිටියා. ඒ ඉන්නකොට අපි ඒ බස් එක ඇතුළේ ඉඳන්ම එයාලට ෆයර් එකක් දීගෙන ගියා. ජොනෙන් ලොක්කොම ඇරලා අබ ඇතුලේ කිසිම කෙනෙකුට හානියක් වුණේ නැහැ. 8 දිනක් හිටියේ 8 දිනාම දෙපැත්තේ ඉඳලා එතන ලොකු ෆයර් එකක් දුන්නා. දීලිවිල්ල අපි කට්ටිය ඉක්මනට මම හිටිය ඩ්‍රයිවර් ගාව ඩ්‍රයිවර් කන්ට්‍රෝල් කරගෙන කෙලිම කුරුකට්ටුවන් වලට ගියා. ගිල්ලිවිල්ල ආපහු බස් එකේ එතන කට්ටිය සර්ච් එකක් දැම්මා අපි කට්ටිය කාටද ඩැමේජ් කියලා කිසිම කෙනෙකුට මුකුත් වෙලා තිබෙන්නේ නැහැ. ඒ කට්ටියේ ප්‍රතිවිහාර වලට ජනෙල් ග්ලාස් ඔක්කොම කුඩු වෙලා තිබුණා. ඊට පස්සේ අපි කර වැඩේ බස් එකේ කට්ටිය එහෙමම තියලා ගිහලා අපේ ටීම් එක අරගෙන තව ටීම් එකක් අපේ ඉන්නවා. එයාලත් කිව්වා මේම අපේ මොන හරි දෙයක් හොඩුවාවක් ඇවිල්ලා තිනවා. එයාලත් කොටු වෙලා ඉන්නේ කියලා. අපි යාළගේ බේර ගන්න අපි ආවා නැත. අපි ක්‍රූ එකතාව ටිකක් වැඩි කරගෙන පාර දිගේ ආවා. එනකොට මේ කට්ටිය වෙඩි තිනවා. ඒ හන්දියේ අපි දැන් අර එන්ගේජ් වුණා හන්දියේ ඉඳලා කට්ටිය වෙඩි තිනවා. එතකොට මම අපි කර වැඩේ අපේ ටීම් එක දෙපැත්තට ෆයර් කරගෙන අපේ ටීම් එක රිලීස් කරන්න ආවා එළියට. එයාලා ටග් ගාලා එළියට එනකොටම වටෙන් හිටපු කට්ටිය ෆයර් එකක් දුන්න වෙඩි තිබ්බා. වෙඩි තිනකොට අපේ 3 දෙනෙකුට එතන වෙඩි වැදුනා. නමුත් එතනම
නැතුනේ නැහැ මගදී අපි ඊට පස්සේ කට්ටි අරගෙන කුරුකට්ටුවන් පැත්තට එනකොට තමයි එක්කෙනෙක් නැතුනේ නිමල් කියලා ඊට පස්සේ ඒ කට්ටියත් අරගෙන ඉක්මනට කුරුකට්ටුවන් වලට ඇවිල්ලා මේ බෝට්ටු මගින් රෝහල් වෙත අරගෙන ගියා ඉන්පස්සේ අපිට ආරංචි ආවා එතන අපි අර වයි ජැන්සන් එකේ කියන තැන ස්ථානයේ එතන හිටු ලීඩර් කෙනෙකුට තමයි එතන මේ ගොඩක්ම ඩැමේජ් වෙලා නැතුණා කියලා කිව්වේ අනිත් ඇයට කැසුවල්ටි වෙලා තුවාල වෙලා ගොඩක් ඩැමේජ් එකක් තිබ්බා කියලා තමයි අපිට ආරංචියක් ආවේ පස්සේ එතන තමයි ලොකු වුම ත්‍රස්වාදීන්ගේ ස්ථානයක් වෙලා තිබුණේ නමුත් අපි ගියපු මිෂන් එක අපිට සාර්ථකයි කියලා කියන්න පුළුවන් ඒ මොකද ඒ ඒරියා එකේ හිටපු නායකයාට වෙඩි වැදිලා නැතුණා කියන එක අපිට ආරංචි වුණා ඒ දෙවෙනි මිෂන් එක මගේ ඒකටත් මම රණ සූර පදක්කම මට හිමුණා 1998 මේ වගේම සිදුවීමක් සිදුණා ඒ මගේ බඩියා නැතුනේ මේ මිෂන් එකේදී කණ්ඩායම දෙකක් වශයෙන් ඒරියා දෙකකින් ඒ කියන්නේ ප්‍රදේශ දෙකකින් අපි කලපුවේ ත්‍රස්තවාදීන්ගේ බෝට්ටු දෙකක් නවතා තියෙන තැනකට අපි ලං වුණා අපි පැය ගාණක් මුහුදේ හිටියා ඒ බෝට්ටු දෙකට කිට්ටු කරන්න එකපාරටම අපිට යන්න බැරි හින්දා බෝට්ටු වලින් යන්නත් බැහැ අපි මේ හිමීමීට තමයි කලපුවේ එරෙනවා ඒ ලොකු අපහසුතාව මැද්දේ තමයි අපි ඒ කිට්ටුවට ලංගුනේ එදා අපි කණ්ඩායමේ ළඟ හිටපු එක يعني මගේ බඩියා පළවෙනිම ජයවර්ධන කියලා බෝට්ටු කිට්ටුවට එයා යනකොට එකපාරටම ෆයර් එකක් දෙපැත්තෙම ඇති වෙලා අපේ ජයවර්ධන කියන මගේ පළවෙනිම බඩියා ඒ මිෂන් එකේදී නැතුණා ඊට පස්සේ එතන බෝට්ටුවට අපි ඩැමේජ් කරලා දෙපැත්තෙම මේ බෝට්ටු හිටපු අය මම හිතන වෙඩිය වැදිලා වැටෙන්නේ නැති අපේ එකන දැක් බැලුව දැක්කේ නැහැ ඇත්තටම මේ අපේ බඩියා අරගෙන කට්ටියේ ටීම් එක අපි එතනින් ආවා මේ ගොඩබිමට ගොඩබිමට එන්නත් ලොකු අපහසුතාවක් තිබ්බා මොකද කලපුවක් එක එරෙනවා අපිට ඒක විදිහකට අපිට එන්න බෑ වැටි වැටි තමයි එන්න ඒ අපහසුතාවය තිබුණේ ඒ මගේ සහායකයා බඩියා නැතුනේ අපි අරගෙන ඉවිල්ලා අපේ කරේ නගර ආයතනයට අරගෙන ඇවිල්ලා නැවත ඩෝරා යාත්‍රාවකින් ත්‍රිකුණාමලේට පැමිණිලා එතනින් මල්සාලා වෙත පැමිණියා මේ 2000 ත්‍රිකුණාමලය 2000 අප්‍රේල් මාසයේ දෙවෙනිදා ලෑස්ති වෙනවා ත්‍රිකුණාමල දකුණු ප්‍රදේශයේ පවර් පොයින්ට් සූඩේ කුඩා ගම්මානයේ සතුරු ක්‍රියාකාරම් පිළිබඳ විමර්ශනයක් කරන්න අපි මේ විමර්ශනය කරන්න දෙදෙනෙක් පමණක් පිටත් යවනවා පිටත් යවලා ඉන්නා ඒ කට්ටියගේ දෙන ইনফෝමේෂන් අනුව ලෑස්ති වෙනවා ඔය මෙහෙමට යන්න ඒ කියන්නේ එතකොට මාර්තු මාසයේ 28 හෝ 9 විතර වගේ දිනයක මට මතක හැටියට ඊට පස්සේ අපි කට්ටියගේ තියෙන ইনফෝමේෂන් අනුව අපි ලෑස්ති වෙනවා මෙහෙම සූදානම් කරන්න අපි එතකොට 12 දෙනෙකුන් සමන්විත කණ්ඩායමක් තමයි මේ ලෑස්ති කරන්නේ මොකද අපි කරන්නේ ගොඩක් දුරට කුඩා කණ්ඩායම් මෙහෙම ලෑස්ති වෙලා දැන් අපි ඒ කියන්නේ හවස හතමාට විතර වෙයි මම ඉතින් බඩු ටික ඔක්කොම කරට දාලා වෙපන් එක මෙහෙම බෙල්ල ළඟින් මෙහෙම දානකොට කාමරෙන් එළියට බහිනකොටම මේ වෙපන් එකේ ස්ලිං එක තියෙනවා අපේ වෙපන් එක රඳවන පටිය. ඒක පටිය කැඩුනා එකපාර. ඔක සාමාන්‍යයෙන් වෙන්නේ නැති දෙයක්. ඊට පස්සේ මම ටිකක් වෙලා කල්පනා කරා මේ මොකද්ද මේකට හේතුව කියන එක. ඊට පස්සේ මොකක් හරි පෙර මේ නිවේදනයක් දුන්නේ. ඊට පස්සේ මම නැවත කාමරේ ඇතුළට ගිහිල්ලා වෙපන් එක ස්ලිං එක හරියට හදාගෙන ආවා. ඇවිල්ලා අපේ කට්ටිය දැන් ඉන්නවා පිටත් වීම කාලේ නිකන් සින්දු කිය කිය එම්මෙන් ඉන්න පොඩි ආතල් එකේ මේ එතන හිටිය අපේ ඇම්බුෂ් කමාන්ඩර් කෙනෙක් ලෙෆ්ටනන්ට් කමාන්ඩර් අචල ඩිසිල්ලා ටීම් එකේ දෙවිනියට වගේ සීනි හිටිය මම ඊට අමතරව මධ්‍ය නිලධාරින් දෙදෙනෙක් හිටියා 12 දෙනා යන්න අපි දැන් අපේ තියෙනවා රබර් වලින් හදපු ඩිංගේ කියන්නේ ඒකට CRRC කියලා කියනවා කම්බට් රබර් රීඩින් ක්‍රාෆ්ට් කියලා එකක් ඒ යාත්‍රාවෙන් අපේ අර යන්න ඕන ස්ථානයට දුර වැඩි නිසා ඒක අපි ඩෝරා යාත්‍රාවකට පටවනවා අපේ ටීම් එකත් එක්කම පටවලිවිලා ඩෝරා එකෙන් පුළුවන් තරම් කිට්ටු කරලා ඒ කියන්නේ අපිට යන්න පුළුවන් ප්‍රමාණයක දුර තියලිවිලා ඩෝරා එකෙන් අපි කට්ටි ඔක්කොම එක ඒ CRRC එක අපි වතුරට දාලා ඒකෙදි තමයි අපි ටීම් දෙකක් වශයෙන් හතර හතර ඒ කියන්නේ 6 6 වගේ බෝට්ටු නැගලා අපි ගොඩබිමට යන්නේ ගොඩබිමට කිට්ටු කරනකොට ඒවයි තියෙන එන්ජින් ඒ කියන්නේ යන්ත්‍ර ඕෆ් කරනවා ඕෆ් කරලා හබල් මගින් තමයි අපි මේ ගොඩබිමට යන්නේ මීටර් ඒක 500ක් කිලෝමීටරයක් වගේ ආසන්න වෙන්නත් පුළුවන් මේ අවට තියෙන ශබ්ද ඇහෙන්නේ නැති වෙන්නේ හබල් ගහගෙන ගිහිලි වෙලා ගොඩබිමට අපි බහිනවා අපි යනවා කැලෑට කැලෑවට කියන්නේ අපි අර
කලින් දිනුන ඉන්ෆෝමේෂන් තියෙන ඒරියා එකට ඒ දෙන්නත් අපේ ටීම් එකේ ඉන්නවා ඒ දෙන්න තමයි පෙන්වන්නේ මේ අහවල් තැනින් එන්නේ මෙතනින් තමයි යන්නේ කියන්නේ ඒ ඒරියා එක අපි කවර් වෙන්න ඒ කියන්නේ කැලෑ බද ප්‍රදේශයක් තනි කර ඒ කියන්නේ පාරත් එක්ක මීටර් 10ක් විතර යනකොට තනි කර කටු පඳුරු සහිත මේ කැලෑවක් අපි එතන ස්ථානගත වෙනවා එතකොට රෑ 9ට විතර ඇති පේන්නේ නැහැ මොකුත් දවල්ට වුණත් කවුරුත් ආවත් අපිව පේන්නේ නැති වෙන්නේ අපි රොඩු ඒ කැලෑවේ යවට තියෙන කැලෑවේ ස්වභාවයටම අපි හැංගෙනවා හැංගිලා පහුවදා දවල් 12 මාට වෙනකම් ඔය කියන මූවමන්ට් එකක් මුකුත් නැහැ ඊට කලින් අපිට ඉන්ෆෝමේෂන් එකක් ආවා ඒක අපි සෙට් ගිනියනෝනේ මොකක් හරි හේතුවක් මත අපි ඉන්න ඒරියා එකේ ත්‍රස්වාදීන්ගේ සංඥා සෑහෙන ප්‍රමාණයක් එයාලට මොනිට වෙනවා කියලා අපි ඇවිල්ලා තිනවා කියලා හරි මොනවා හරි මේකකට එයාලා කලබල වෙලා ඒරියා එකේ ඉන්න ත්‍රස්වාදීන් නමුත් අපිට ඒවා මුකුත් කිසිම දෙයක් අපිට හැඟුන්නේ නැහැ අපි ඒ වෙලාවේ දැන් 12 මාරට විතර අපිට දැන් පොඩි පොඩි කටහඬවල් වගේක් ආවා අපි අර කිව්ව පාරේ අපේ පැත්තට එන විදිහට තමයි ඒ ආවේ එතකොට අපි කර වැඩේ කිට්ටු කරනවත් එක්කම අපි අපේ සෙට් කරලා තිබ්බා ක්ලෙමෝ බෝම්බ එහෙම 3-4ක් අපි සෙට් කරලා තිබ්බා ඒ ඒරියා එකට ඒව ඉස්සෙල්ලාම ෆයර් කරා ෆයර් කරලා ඉවරලා කන්ටිනියු ෆයර් එකක් දුන්නා විනාඩි 10ක් 15ක් විතර එතකොට ඒ කට්ටියගේ ෆයර් එක සෑහෙන වටින්ම ඇවිල්ලා තිබුණා පළවෙනි විනාඩි 5 ඇතුළත මට කකුලට වැදුනා ෂොට් එකක් වැදුනා වැදුන එක මට රිදෙන්නේ නැහැ නමුත් අර තියන් හිටියපු විදියට වඩා කකුල නිකන් වෙන පැත්තකට විසි වුණා මම දැනගත්ත ෂොට් එකක් මට වැදුනා කියලා බඩියත් හිටිය ළඟ එතකොට ෆයර් එක දැන් නතර වෙලා ඊට බඩිය කිව්වා මේ මට වැදිලා තියෙන්නේ කියලා දැන් සෙට් ගොඩකුත් මොනිටර් වෙච්ච අවස්ථාවකදී අපිට තව එතන රැඳිලා ඉන්න ක්‍රමයක් නැහැ දැන් අපි ෆයර් එකක් දුන්නා එතකොට දැන් ටෙරා ආපු එකක් ටිකින් සද්දයක් තිබුණේ නැහැ ඊට පස්සේ දැන් අපි දෙපැත්තෙන් දාලා තිබ්බා මේ early warning කියන්නේ පෙර දැනුම් දීමේ කණ්ඩායම් දෙක දෙන්න දෙන්න හතරක් දාලා අපි මැද තමයි අනිත් කට්ටිය හිටියේ අපි ඔක්කොම කතා කරලා ගත්ත ඉස්සර දැන් මට එතකොට එළියට එන්න බෑ මම එතන බුෂ් එකේ ළඟ ඉහිර වෙලා මම බඩියට උනත් මාව ගන්න බෑ ඊට පස්සේ බඩ ගාගෙන පාර කිට්ටුවට ආවා පාරෙදි තමයි මාව බඩිය කරට ගත්තේ අරගෙන දැන් අපි ආරක්ෂිත නෑ දැන් එතන මොකද දැන් ටෙරා අපි දැක්ක දැන් කීප දෙනෙක් වැටිලා සමහරකුන් මිනිස්සුත් කරන්නේ බේරිච් එක ඉන්න කට්ටිය අරගෙන යනවා එතන තියන්නේ නැහැ ඉතින් නමුත් වෙපන් ඒව කිසිම දෙයක් අපි බැලුවේ නැහැ ඒ මිනිස් සස්වාදීන්ගේ සෑහෙන බඩු ප්‍රමාණුකුත් එක්ක තනින් තන තියනවා දැක්ක අපි ඒක ගැන බැලුවේ නැහැ අපි කර වැඩේ විඩ්‍රෝ වෙනවා අපි ආරක්ෂිත නැහැනේ දැන් ඒ කට්ටියගේ භූමිය මේ අපි මුහුදෙන් ඇවිල්ලා ගොඩ බැහැලා තමයි මේ අපි එයාලගේ ඒරියා එකේ කරන්නේ අපි ඉතින් තවදුරටත් එතන ලොකු වෙලාවක් ගැවසෙන්න කාලයක් නැහැ මම දැන් මුහුද ගාවට කිට්ටුවට එන්නත් ඕන මීටර 500ක් විතර බීච් එකට ඒ වෙනකොට අපේ කට්ටිය මුහුද කිට්ටුවට ඇවිල්ලා ස්ථානගත වෙලා සූදානම් වෙලා එයාලා ඉන්නවා අපි කරන වැඩේ බීච් එකට එන්න ඕන අපිට දැන් විඩ්‍රෝ වෙන්න එන අතරතුර මීටර 15 මීටර 500ක් විතර තියෙනවා ඉතින් මම බඩිය අතර ගත්තට පස්සේ මම ඒත් ෆයර් කරා කියන්නේ වටේට වෙපන් එකෙන් අරන් මේ බඩිය ඔහම මාව මේ ගත්තට මම එහා පැත්තෙන් මෙහෙම ෆයර් කර කර තමයි ආවේ මොකද ආරක්ෂිත නැහැ අපි ඊට පස්සේ අපි බීච් එකට කිට්ටු එනකොට අපි දැක්ක ඊට එහා පැත්තේ කන්දක් වගේ තිනෝ ගල් තලාවකුත් එක්ක එතන ඉඳලා අපිට දැන් ෆයර් කරනවා අපි දැන් බීච් එකට ආව ඉන්න අපිත් ඒ බීච් එකේ ඒරියා එකේ පොඩි ගල් තලාවක් තිබේ ගල් වලට මුවා වෙලා තමයි අපි හිටියේ ඒ කට්ටියටත් අපි ෆයර් කරා එයාලගේ ලොකු වෙපන්ස් ගේන්න පුළුවන් සම්භාවිතාව වැඩි නේ එයාලා එයාගේ ලෑන්ඩ් එකෙන් අපිට නමුත් අර මුහුදෙන් පීනලා ගොඩට ගිහිල්ලා යන්න ඕන අපිට තියෙන සාමාන්‍ය වෙපන් විතර අපිට ගින්න යන්න පුළුවන් ඉන්න ලොකු බර ආයුධ අපිට ගින්න යන්න බෑ එතකොට අපි ඒ ෆයර් වලට මුහුණ දෙන අතරේ දැන් මම හිතාගත්ත දැන් මට වැදිලා තියෙන මට ෂොට් එක වැදිච්ච එකේ මට උපරිම සුළු කාලය මට තියෙන්නේ මේ සිහි නැති වෙන තත්ත්වයට එන්න. ඒ කියන්නේ ලේ ගිල්ල ගිල්ල වැඩි වුණොත් අපිට සිහි නැතුණාම දැන් මාව බලන්න තව 3-4 දෙනෙක්වත් ඕන. මං ඊට පස්සේ කිව්වා අපේ හිටපු සර් නිලධාරි අරට මම පීනල යන්නම් මගේ බෝට්ටුවට. කොහොමද බෝට්ටුව වලට එන්න දෙන්නේ නැහැ බීච් එකට. කිට්ටුවට එන්න දෙන්නේ නැහැ අරුන් වැඩි දිනවා මේ ත්‍රස්තවාදීන්. එතකොට බෝට්ටුව තිබ්බ මීටර් 500ක් 600ක් විතර. එහයින් මං කර වැඩේ ටග් ගාලා වෙපන් එක විතරක් දුන්නා අනිත් බඩුත් එක්ක මම වතුරට බැස්සා වතුරට බැහැලා මම පීනුවා පීනනකොට කකුල යනවා මෙහෙම මං දැන් මේ අතර පීන යනකොට කකුල යනවා රැල්ලත් එක්කම දෙපැත්තට කියන්නේ මෙතන සම්පූර්ණම කැඩිලා මස් වලින් තමයි මේ අල්ලගෙන ඉඳලා තියෙන්නේ ඊට පස්සේ මම බෝට්ටු ගාවට මීටර 500ක් විතර පීනුවා පීනනකොට කන්ද උඩ ඉඳන් වෙඩි තියෙනවා අර 40 mm වගේ ලොන්චර්ස් වලින් ඉතින් මම ගිහිල්ලා ටග් ගාලා බෝට්ටු ගාවට ගිහිල්ලා බෝට්ටුවෙන් මාව උඩට ගත්තා
ගත්තට පස්සේ විනාඩි 5ක්වත් ගියේ නැහැ මේ සම්පූර්ණ මට ඉන්නම බැරි අවස්ථාවක ඉදර රිදෙන හොඳටම සීවෝට තනි කර ඊට පස්සේ තමයි මම හොස්පිටල් එකට නේවි කැම්ප් එකට ඉස්සෙල්ලාම ගෙනාවේ ගෙනල්ලා එහෙන් රෝහලට ඇතුළත් කරන අතරතුර අනිත් කට්ටිය මුදා ගැනීම මෙහෙම වලට එතකොට ඩෝරා වලින් ඇවිල්ලා සම්පූර්ණම අර ටෙරා ඉන්න ඒරියා එකට දිගටම මේ වෙඩි තිබ්බා ඊට පස්සේ තමයි අපේ කට්ටිය රබ ඩිංගිය යවල විරලා ඒ කට්ටිය අරගෙන නැවත අපේ මව් ආයතන වෙත පැමිණියේ ඒ ඔපරේෂන් එකෙදිත් මට රණසූර පදක්කම සහ දේශපුත්‍ර සම්මානෙත් පිදුම් ලැබුණා තුවාල වුණ හැම කෙනෙකුට මේක හිමි වෙන පදක්කම ඒ වගේම ඔබට මේ SBS එක තුල ඔබව හැඳිනුවේ ඇපලෝ කියන නාමයෙන් මේ නම කවුද දැම්මේ අපිට එක එක්කෙනාට බාර දීලා තිබ්බා මේ ඇරෝ බෝට්ස් ඒ එක බෝට්ටුවක අයිතිකාරයෙක් වෙලා හිටි මම මට හිතුණා ඒ බෝට්ටුවේ නමක් දාන්න ඕනේ කියලා මම ඒකේ දැම්ම ඇපලෝ 11 කියලා නම ඒක තමයි ඒ ඕන කෙනෙක් දන්නව මේ මගේ බෝට්ටුව කියන එක මම ඒ නමම මම යූස් කරා මට එක්සත් ජනපසේ නාවික හමුදාවේ විශේෂ බලකායක් තියෙනවා සීල්ස් කියලා ඒ සීල් එක අපි මේ ලංකාවට ඇවිල්ලා අපිව පුරුදු පුහුණු වීම වගේක් කරා ඒකෙදිත් මම ඒ ඇපලෝ කියන තමයි මගේ ෂර්ට් එකෙත් ගහගෙන තිබ්බේ එයාලටත් මතක ඒ නමම තමයි ඉතින් ඒ නමින් තමයි මට කතා කරේ විශේෂ යාත්‍රා බලගනේ නිලධාරියෙක් කියන්නේ සාමාන්‍ය කෙනෙකුට වෙන්න බෑ මොකද අපි කීමෝ 50ක් විතර ගත්තා ඒකෙන් 20ක් විතර තමයි අන්තිමට පුහුණු වීම අවසානයේ රැඳිලා ඉන්නේ ඒතරමට ඒ පාඨමාලාව අමාරුයි විශේෂ පාඨමාලාවල් හදාරන පුද්ගලයන් සතු වෙනවා ඒ කණ්ඩායම තුල යුද හමුදාවේ විශේෂ බලකායෙන් පාඨමාලාවන් එතකොට කොමාන්ඩෝ රෙජිමේන්තුව සමග ඇති කරගන්න පාඨමාලාවන් කිමුදුම් පාඨමාලාව ඒ වගේම ගුවනේ සිට බිමට බැහැලා කරන මෙහෙයුම් වලට විදියට පාඨමාලාවන් මේ හැම දෙයක්ම විශේෂ යාත්‍රා බලගනේ සෙබිලුකට හිමි වෙන පාඨමාලාවන් ඒ ඒ සියලුම පාඨමාලාවන් කරාට කරන පුද්ගලයෙක් තමයි විශේෂ යාත්‍රා බලගනේ විශේෂ පුද්ගලයෙක් විදියට හඳුන්වන්නේ එවැනි පුද්ගලයන්ට ඔබ විශ්‍රාම යන්නේ 2005 වර්ෂයේදී වැඩි වැදුනාට පස්සේ අවුරුද්දක පමණ කාලයක් සීමාවක් සාගරය සම්බන්ධ පුහුණු වීම වල නිරත වුණා ඒ කියන්නේ උපදේශකවරයෙක් වශයෙන් අවුරුදු 2-3ක් විතර මම මේ පුරුදු පුහුණු වීම නිරතලා හිටියා ආධුනිකයන්ට ඒ වෙනකොට මට ශාරීරික සුදුසු කමක් තිබෙන්නේ නැහැ මොකද වෙඩි වැදිලා ආබාධත්වයට පත්ලා හිටි ඒක අනිවාර්යයෙන්ම අපි බෝඩ් එකක් පත් කරලා බෝඩ් එකෙන් අපි විශ්‍රාම ගන්නවා මම එතකොට 2005 තමයි මම මේ නාවික හමුදාවෙන් විශ්‍රාම ගන්නෙ ජාතික මෙහෙවරක් සිදු කොට අද විශ්‍රාම සුවයෙන් ඔබ කාලය ගත කරනවා මේ වැඩසටහන හා ඔබව සම්බන්ධ කරට දෙන්නේ අපිට විශේෂයෙන්ම ඔබ මතක් කළ යුතුයමයි රණශූරේක් මේ නාවික හමුදාව තුල SBS එක තුල රවීද සොයිසා ආදරණීය රණවිරුවව අපි මතක් කරනවා හෙට දවස් තුලත් මේ රට වෙනුවෙන් යම් අවදානමක් උදා වුවහොත් නොපසු බට ලෙස ඒට ක්‍රියාත්මක වීමේ වගකීම ඔබ සතුව තිබෙනවා ඉතින් බොහොම ස්තුතියි වැඩසටහනට එකතු වුණාට ජීවිත කාලය ඉදිරි ජීවිත කාලය ඔබගේ වර්ණවත් වේවායි කියලා අපි ප්‍රාර්ථනා කරනවා බොහොම ස්තුතියි බොහොම ස්තුතියි